ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ඖෂධ වෙනුවට වීදුරු කටු ටැප් වතුර හොර බෙහෙත් විදින පවන සෞඛ්‍ය තමුන්ලා මිනිස්සුද කියලා අද ටෙලිවැකිය ප්‍රශ්න කරනවා බෙහෙත් වලින් ගසා කාපු අය විකිණීමෙන් රට කන හැටි සජිත් කියයි ජනාධිපති වෙලා ඒ ආණ්ඩුව යටතේ බෙහෙත් වලින් ගසා ගන්නවා දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 462 වෙනි ටෙලිවැකිය. ඔබ දන්නවා අප නිතර ලියලා තියෙනවා ආත්ම අභිමානයේ ශිෂ්ට සම්පන්න බව ගැන නේද? සීලාචාර සමාජයක පුරවැසියා අවමානයට පාත්‍ර වෙන්නේ නැහැ. පාත්‍ර කරන්නේ නැහැ. තම ආත්ම අභිමානය ඒ කියන්නේ ඩිග්නිටි එක ඇතිව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නම ඕනේ නේද? ඒ වගේමයි ශිෂ්ට සම්පන්න සමාජයක මිනිස්සුන්ට තම ආත්මීය ඍජු බව ඒ කියන්නේ ආත්මීය ඍජු බව කියන්නේ මොරල් ඉන්ටග්‍රිටි සහ අභිමානය ඇතිව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. දැන් ඇත්තටම අපේ රටේ පුරවැසියාට මේ පාලකයින් සහ නිලධාරීන් උරුම කරලා දීලා තියෙන්නේ ශිෂ්ට සම්පන්න සීලාචාර සමාජයක් නෙවෙයි. ශිෂ්ට සම්පන්න සීලාචාර සමාජයක එක් මූලික සාධකයක් තමයි පුරවැසියාගේ ආරක්ෂාව. පුරවැසියාගේ ආරක්ෂාව. පුරවැසියාගේ ආරක්ෂාව කිව්වහම ඒක ශාරීරික සහ මානසික විය යුතුයි. ඔය තුවක්කු පිස්තෝල T56 වල් නේද? පාර පුරාම තියාගෙන ආරක්ෂා කරනවා වගේම තමයි සෑම පුරවැසියෙකුටම නිරෝගී සෞඛ්‍ය පහසුකම් සහිත මානසික සුවයක් ලැබිය යුතුමයි. ඔව් සතුටු සිතින් ජීවත් වෙන්න ඉඩ තිබිය යුතුයි. විශ්වසනීය ලෙස නම්බුකාර ලෙස ප්‍රතිකාර ගන්නට අවශ්‍ය පසුබිම තිබිය යුතුමයි. හොඳේ අතට අනින ඉන්ජෙක්ෂන් එක විශ්වසනීය විය යුතුමයි. කටට දාගන්න බෙහෙත් පෙත්ත රෝග සුව කරන බවට රෝගියා තුළ විශ්වාසයක් ජනිත කළ යුතුමයි. හොඳේ අද දේශබන්ධුයි ටිරානුයි කුඩුබන මිනිස්සු අල්ලලා කූඩු කරනවා. කුඩු කුඩේ කුඩු කරන එකට කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි ටිරාන් හැබැයි දේශබන්ධු ඔය තරමටම ඒ කියන්නේ කුඩු තරමටම ඊටත් වඩා භයානක විදිහේ සාපරාදී අපරාධයක් තමයි මේ රටේ අද වෙනකන් සිද්ධ වෙමින් තිබෙන මේ ඖෂධ ජාවාරම. ඒ බව හොඳටම පේන්නේ ඔය ඊයේ ඔය සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජී විජේසූරිය කියපු කතාව අහන් හිටියා නම්. අදටත් ළමා රෝහලේ පවා ඖෂධ 40ක් විතර හිඟයිලු. ඔන් අහගන්නකෝ. අපි මේ මෑතකදී පරීක්ෂා කළ බැලුව රිජ්ජු ආරය ළමා රෝහල ගත්තදී සාමාන්‍යයෙන් ඖෂධ වර්ග 40ක පමණ ප්‍රමාණයක් තමයි උනදාවයක් තිබ්බේ. රට පුරාමත් ඖෂධ තව 140ක් විතර හිඟයිලු. මේවා බොහෝ වෙලාවට ඇත්ත ගණනුත් නෙමෙයි. හරිද? මොකද මේ උන්දලා ඇත්ත ගාන කියන්ට බයයි. 10ක් හරි අඩු කරලා තමයි කියන්නේ. හරිය? හිඟ පැත්තක තියමුකෝ. හිඟේ පැත්තක තියමුකෝ. හිඟේ ඉතින් මොකෝ දැනෙනවා අයයි ඔය මහවුන්දලට නේද? හිඟේ දැනෙන්නේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නේද? කමලලට බණ්ඩලට තමයි ඉතින් හිඟේ දැනෙන්නේ. එහෙම නැතුව සිංගප්පූරු යන අයට, එහෙම් බෙහෙත් බොන අයට, හිරේ ඉඳගෙනත් සිංගප්පූරු බෙහෙත් ඉල්ලන අයට ඒ හිඟේ දැනෙන්නේ නෑ, දැනුනෙත් නෑ. එදත් අදත් හොඳේ මේ සියල්ල පැත්තකින් තියන්ට ජී විජේසූරිය කියන මේ කතාව අහන්ට. මෙරපනම් කියන ඖෂධ වර්ගය මීට කලිනුත් මේ ශ්‍රී ලංකාවට ආනයනය කරලා තියෙනවා. ඒක දැනට භාවිතය පවතිනවා. ඒ සමාගමේම අදාළ නිෂ්පාදන ආයතනයේම අදාළ ඒ ඖෂධය මේ වෙන විට තත්ත්වය අසමත් බවට අපිට වාර්තා වෙලා තියෙනවා. වරායේ තියෙනවා මෙරපනම් කියන ඖෂධය ගෙනාපු කන්ටේනර් දෙකක්. මේ දෙකේ ඖෂධවල තත්ත්වය ඒ කියන්නේ අධික උෂ්ණත්වය නිසා විනාශ වෙන්න පුළුවන් කියලා අපිත් වාර්තා කළා. හොඳේ දැන් ඊයේ විජේසූරිය කියනවා මේ කොම්පැනියේ ගෙනාපු මෙරපනම් කියන ඖෂධයේ වීදුරු කටු තිබ්බලු. හරිද? ඕන් අහන්නකෝ. මෙරපනම් කියන ඖෂධ වර්ගය මීට කලිනුත් මේ ශ්‍රී ලංකාවට ආනයනය කරලා තියෙනවා. ඒක දැනට භාවිතය පවතිනවා. ඒ සමාගමේම අදාළ නිෂ්පාදන ආයතනයේම අදාළ ඒ ඖෂධය මේ වෙන විට තත්ත්වය අසමත් බවට අපිට වාර්තා වෙලා තියෙනවා. මේ වෙන රෝහල් වල ඖෂධ කුප්පියවල වීදුරු කැබලි වගේ දේවල් තිබිලා ඒ වගේ අපි දැන් වාර්තා අපිට ලැබිලා තියෙනවා. දැන් අද කියනවා මේ මෙරපනම් වල නෙවෙයිලු ඒ කොම්පැනිය ගෙනාපු මේ වෙනත් ඖෂධයකළු වීදුරු කටු තිබ්බේ නේද? මම හිතන්නේ ප්‍රමාද දෝෂයකින් යම් කිසි එක කියුණා හෝ තේරුම් ගත්තද කියන කාරණාව මම දන්නේ නැහැ.
මම කියන්නේ මේ මෙරපණම් කියන ඖෂධයම නෙවෙයි, මේ මෙරපණම් ඖෂධය ලංකාවට ආනයනය කිරීම සඳහා නිෂ්පාදනය කරපු සමාගමේ නිෂ්පාදනය කරන ලද වෙනත් ප්‍රතිජීවක ඖෂධයක මේ රෝහල්වල වාර්තා වෙලා තියෙන විදුරුවට තියෙන බවට. ඒ වගේම ඉම ආතනෙම්ම තමයි මේ මෙරපණම් කියන ඖෂධය නිෂ්පාදනය කළ තියෙන්නේ. අන්න ඒ විදිහට නිවැරදි වෙන්න ඕන. එතකොට මේ කොම්පැනිකාරෝ ඇත්තටම වීදුරු බෝතල් හදන උන්දලද බෙහෙත් හදන උන්දලද කියලා හන්ට වෙනවා නේද? එක්ක යකඩ කුඩු නිෂ්පාදකින්ද කියලා හොයලා බලන්නටම වෙනවා නේද? ඈ කෙහෙලිය ප්‍රමුඛ නඩය ඉමුනෝග්ලොබියුලින් කියලා ටැප් වතුර විද්දා. හරිද? දැන් මේ විජේසූරේලා මේ බෝතල් කුඩු එන්නත් ගැන දන්නවලු හා දන්නවනම් ඔය කොම්පැනියටම දැන් ඔය වරායේ තව කන්ටේනර් දෙක ගේන්ට දුන්නේ ඇයි? ආ එක වෙලාවක වීදුරු කුඩු තියෙන මොනවා හෝ ගෙනාවනම්. හරිද? ඒ කොම්පැනිය ආපහු බේත් ගේන්නේ කොහමද? ආ ඇත්තටම ඔහෙලා මිනිස්සුද? ඔහෙලට දරුවෝ නැද්ද? මේ જાතියේ රස්සාවල් කරලා සල්ලි හොයලා දරුවන්ට කන්න දෙනවට වඩා හොඳයි. හොඳයි කියලා ඉතින් ඊටු ටික මේ ප්‍රසිද්ධ මාධ්‍යක ලියන්ට ලැජ්ජයි. හරිය? එන්නත්වල වීදුරු කුඩු නම්, එන්නත්වල බෙහෙත් වෙනුවට ටැප් වතුර නම් මතක තියාගන්නවලා. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා මුහුදේ හිටියත් අහසේ හිටියත් මහා පර්වතයක සිදුරක් ඇතුලේ හිටියත් දවසක ඔහෙලා කාටවත් මරණයෙන් ගැලවෙන්න බෑ කියලා. හරිය? මොනතරම් සල්ලි තිබුණත් ඔහෙලා මොනතරම් හොර බෙහෙත්, බාල බෙහෙත්, ටැප් වතුර, වීදුරු කුඩු ගෙනල්ලා හරිද මේ රටේ අහිංසක රෝගීන්ට දුන්නට මතක තියාගන්න ඔහෙලා දවසක ඕජස් ගලන ශරීර බවට පත් වෙනවා කියලා. හරිද? ඕන් ඕක මතක තියාගෙන ඔය මජර බිස්නස් එක දිගටම කරගෙන යන්න කියලා ඕන් එහෙනම් අද ටෙලිවැකිය මතක් කරනවා. හොඳේ බෙහෙත් වලින් හොරාකමින් ජාතික සම්පත් විකුණමින් වත්මන් රජය රට විනාශ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මැති ඇමතිවරුන් හරි සතුටින් හිනා වෙවි රටේ ජාතික සම්පත් විකුණම් කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ තවත් අදියරක් රත්නපුර නිවිතිකල ඇලපාද මහාවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඒ එම පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දෙමිනුයි. බොහොම ඛේදනීයයි. මේක අරුම පුදුම රටක්. රට බංකොලොත් වෙනවා. බංකොලොත් වෙච්ච රටේ එක මන්ත්‍රීකමක්වත් දිනා ගන්න බැරි පුද්ගලයා රට බංකොලොත් කරපු කණ්ඩායමත් එක්ක එක්කව වෙලා ජනාධිපති වෙනවා. ජනාධිපති වෙලා ඒ ආණ්ඩුව යටතේ බෙහෙත් වලින් ගසා ගන්නවා. බාල බෙහෙත් නිකුත් කරනවා. දැන් මේ මෙරපණම් කියන ඖෂධ වර්ගය තුල විවිධ කොටස් තියෙනවලු. අමතර කොටස්. මෙහෙම පුළුවන් ද රටකට යන්න? මේවා දැක දැක සමගි ජන බලවේගී අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනෙනකොට ලැජ්ජ නැතු මන් දන්නේ වස්ත්‍රයක් ඇඳගෙනද 113ක් හිටගන්නවා බෙහෙත් හොරකම වෙනුවෙන්. දැන් අපිට අහන්න ලැබෙනවා එක එක්කෙනා කියනවා hina wevi කියන්නේ. අපි අරක විකුණනවා, මේක විකුණනවා. හරියට මේක මේ සතුටට කරුණක් වගේ. පාලකයෝ සින්නක්කරොප්පෙන් රටේ රාජ්‍ය පාලනය අයිති කරගෙන තමන්ට රිසි ආකාරයට ගජමිතුරන්ට මේ විදියට මේ රටේ දීපල සම්පත් විකිණීම මම දකිනවා මහා දැවැන්ත ඛේදවාචකයක් හැටියට. නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කර තිබෙනවා. මහමැතිවරණය පවත්වන්නේ ලබන වසරේදී බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිය ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුර පැවති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේ මැතිවරණ දෙකම මෙම වසරේ පැවැත්වෙන බවයි. ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති බවයි එහි දැක්වෙන්නේ. වත්මන් කාල රාමුවට අනුව මහමැතිවරණය පැවැත්වෙන්නේ ලබන වසරේදී බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 20/25 අයවැය මගින් ලබා දෙනු ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුවන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජයේ මැතිවරණ කොමිෂන් සභාව සමග සම්බන්ධ වී කටයුතු කරනු ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්. මෙරට අවසන් වරට ජනාධිපතිවරණයක් පැවැත්වුණේ 2019 නොවැම්බර් මාසයේදී. ඒ අනුව මෙම වසරේ අවසන් කාර්තව වන විට ජනාධිපතිවරණය පැවැත්විය යුතු වනවා. මහමැතිවරණය 2020 වසරේ අගෝස්තු මාසයේ පැවැත්වුණු අතර අද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනය අනුව එළඹෙන මහමැතිවරණය ලබන වසරේ පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිය ඔස්ට්‍රේලියානු නිල සංචාරය අතරතුර ඉන්දිය රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය දෙකම මේ වසරේදී පැවැත්වීමට නියමිත බවයි. මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව ගෙනාපු අලුත්ම සීනි තවරූ ගුලිය ගැන ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන් පිළ කරුණු පැහැදිලි කළා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිවරණය කල් දැමීමට කරන ලද කුමන්ත්‍රණයක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. එයට රැවටෙන්න එපා කියලාත් ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් නැවතත් කරලියට ගෙනවිත් තිබෙනවා. මේක ගෙනවිත් තිබෙන්නේ ආණ්ඩුවේ සම්පූර්ණ ආශිර්වාදයේ යටතේ. නමුත් අපි ඉතා පැහැදිලිව අවධාරණය කරනවා මේක පැහැදිලිවම සීනිතැවුරු විසගුලියක්. විධායක ජනාධිපති ධූරයේ අහෝසි කිරීම කියන විපක්ෂයට ආකර්ෂණීය සටන් පාඨය ඉදිරියට ගෙනවිත් කුංචි ඡන්දයට සහ පළාත් සභා ඡන්දයට කරපු දේම ජනාධිපතිවරණයටත් කරලා මේ ඡන්දයකින් ආණ්ඩු වෙනසක් කිරීමට බලා පුනපුනා බලා සිටින ජනතාවට නැවත වරක් රැවැට්ටීම තමයි ආණ්ඩුවේ අරමුණ වෙලා තිබෙන්නේ. විධායක ජනාධිපති ධූරයේ අහෝසි කිරීමට ගෙන එන යෝජනාවක් පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයෙන් සම්මත වීමට අමතරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුයි කියලා දැන්ටම ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තිබෙනවා. ජනමත විචාරණයේදී ජනතාව විසින් අනුමත කළොත් ඊට පස්සේ ගන්න ඕනි පියවර මොනවාද කියන එක තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වගන්තිය. ඒ වගන්තිය කියනවා ජනාධිපතිවරයා විසින් ජනතාව විසින් යථාපරිදි ජනමත විචාරණයකදී අනුමත කළාය කියලා සහතිකයක් ලබා දීමෙන් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ රටේ නීතියේ කොටසක් බවට පත් වෙන්නේ. ජනමත විචාරණයේ ප්‍රතිඵල කවුරු හරි අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිසමක් ඉදිරිපත් කළොත්, ඒ කියන්නේ ආණ්ඩුවම කෙනෙක් දාලා ජනමත විචාරණයේ ප්‍රතිඵල ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ අභියෝගයට ලක් කරනවා. එහෙම කළොත් ඒ නඩුව අහලා අවුරුදු කීයකින් හරි ප්‍රතිඵලය ලබා දෙන තුරු විධායක ජනාධිපති ධූරයේ අවෝසි වෙන්නෙත් නැහැ, ජනාධිපතිවරණේ පැවැත්වෙන්නෙත් නැහැ. 2025 අගෝස්තු මාසේ වර්තමාන පාර්ලිමේන්තුව විසිර ගොස් පාර්ලිමේන්තු මැතිවරණය එනතුරුම මේ ජනපීඩක ආණ්ඩුව ගෙදර යවන්න දුක් විඳින ජනතාවට අවස්ථාව අහිමි වෙනවා. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන්නේ මැතිවරණ කල් දැමීමේ උගුලක්. ඔය උගුලට අහු වෙන්න එපා කියලා. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.